පළමුවන දේව ප්‍රකාශනය ද්විතීය නීති සංග්‍රහය පොතෙන් උපුටාගත් පාඩයකි. තවද දෙවියන් වහන්සේ මිහිපිට මිනිසා මැවූදා සිට මේ දක්වා ගෙවි ගිය දීර්ඝ කාලය තුල වේවා. අහසේ එක් කොනක සිට අනික් කොන දක්වා වේවා. මේ ආකාර මහත්යක් සිදු වූ බවක් හෝ එවන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේද? ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනගක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත්ව සිටිද්ද ඔබ බලා සිටියදීම මිසරයේදී ඔබේ දෙවි සම්මිදනන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක් අභියෝග දක්වා හාස්කම් සහ අරුම පුදුම දේපා යුද්ධයෙන්ද බහව බලයෙන් හා දිගුබල හස්තයෙන්ද මහා බිය ජනක දේ කර එක් ජාතියක් තවත් ජාතියක් මැදින් තෝරා ගන්නට වැඩියසේක්ද මේ දේ පමණක් පෙන්වන ලද්දේ සම්මිදානන් වහන්සේම දෙවියන් වහන්සේ බවත් උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගන්නා පිණිසය උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සලසූසේක මෙහි පිට තම මහා ගින්න ඔබට දැක්වූසේක ගින්න මැද සිට උන් වහන්සේගේ කටහඬ ඔබට ඇසිනි ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා ඔවුන්ගෙන් පැවතා පෙළපත තෝරාගෙන මහා බලයපා මිසර දේශයෙන් උන් වහන්සේම ඔවුන් ගෙනාසේක අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබගෙන විත් ඔබට උරුම කොට ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන් ඔබට පෙරටුවෙන් පන්නා දැමුසේක. එබැවින් සම්මිදානන් වහන්සේ ඉහළ ස්වර්ගෙහිත් පහළ මිහි පිටත් වැඩවසන දෙවියන් වහන්සේ බවත් උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිටින් මෙනෙහි කරන්න. ඔබටද ඔබෙන් පසු ඔබේ පෙළපතටද සුභ සිද්ධිය සැලසෙනු පිණිසත් දෙවි සම්මිදානන් වහන්සේ ඔබ හට සදහටම දාණය කරන දේශෙහි ඔබ දීර්ඝායු වළඳන පිණිසත් මා ඔබට අද දින අනකරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතුය. ස්වාමින් වහන්සේ ඔබ සමගවන සේක්වා සුවිශේෂක මතේ උතුමන් විසින් දෙන ලද දේව වාක්‍ය නම් මෙසේය. එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළසේක. යමෙක් මා අනුව එන්න කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා. මන්ද සිය දිවි රැකගන්න කැමති තැනැත්තේ එය නැති කරගන්නේය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැකගන්නේය. යමෙකු මුළු ලෝකයම ලබා ගත්තත් සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකිද? මනුෂ්‍ය පුත්‍රයානෝ සිය පියාණන්ගේ තේජස්ත්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩිනසේක. එකල උන්වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව ඵල විපාක දෙනසේක. සැබවින්ම මම ඔබට කියමි, මනුෂ්‍ය පුත්‍රයානන් සුවකීය රාජස්ත්‍රීයෙන් වඩිනු දක්නාතෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණයට පත් නොවේති.
ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. අද අගෝස්තු මාසයේ 11 වන සිකුරාදා දවස සාමාන්‍ය සමයේ 18 වන සතිය තුල අපි ජීවත් වෙන්නේ. අද සුවිශේෂය මතයුතුමාගේ 16 වෙනි පරිච්ඡේදය තුල. අපි හැමෝම අහලා තියෙන හරි අර්ථාන්විත වගන්තියක් උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා. ඒ වගන්තිය තමයි යමෙක් මා අනුව එන්න කැමැත්තේද තමකම නසා කුරුසය දරා මා අනුව ඒවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් උන්වහන්සේ ආරාධනා කරනවායි කියලා පූජක පැවදි ජීවිත ක්‍රමවේදයකට නැහැ. මේ ආරාධනාව පොදු ආරාධනයක්. අපි හැමෝටම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නට උන්වහන්සේගේ ගෝලියෙක් වෙන්නට උන්වහන්සේ කරන හරි ආදරණීය ආමන්ත්‍රණයක්. එනිසා මේක අපි හැමෝටම පොදුවේ පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් ආරාධනා පත්‍රයක්. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න කැමතිනම් උන්වහන්සේගේ පසුපස්සේ ගිහිල්ලා සැබෑ ගෝලියෙක් වෙන්න කැමතිනම් උන්වහන්සේ කියන දේ තමකම නසා කුරුසය දරා මා අනුව ඒවා. ආත්මార్థකාමීත්වය මමත්වය නැති කරගන්නේ නැතුව උන්වහන්සේගේ ගෝලියෙක් වෙන්න බැරි බව ශ්‍රාවකයෙක් වෙන්න බැරි බව මේ වගන්තිය තුලින් උන්වහන්සේ මතක් කරලා දෙනවා. අපි හැමෝටම පුළුවන් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න උන්වහන්සේගේ ගෝලියෙක් වෙන්න. නමුත් අපි මේ කොන්දේසිය සපුරන්නට ඕනේ. මේ සුදුසුකම ලබා ගන්නට ඕනේ. ඒක මහා බරපතල අමාරු අපහසු නිර්ණායකයක් නොවේ. උන්වහන්සේ කියන්නේ පරාර්ථකාමී වෙන්නටයි කියලා. ඔබ ගැන හිතන්නේ නැතුව අනිත් කෙනා ගැන හිතද්දී ඔබට මගේ ශ්‍රාවකයෙක් වෙන්නට පුළුවන් බව. අපි හැමෝටම ආදරය කරන්නට උන්වහන්සේ කරන විශ්වීය ආරාධනයක්. පොදුවේ මුළු ලෝකයාටම ආදරය කරන්නට. එනිසා මමත්වය තුළ ආත්මార్థකාමී හැඟීම තුළ අපිට බැහැ තවත් කෙනෙක්ට ආදරය කරන්න, තවත් කෙනෙක්ට කරුණාව දක්වන්න. අපි දන්නවා මේ ලෝකයේ තුල වැඩිපුරම අවභාවිතාවන වචනය ආදරය. මිනිස්සුන්ව බොහොම පහසුවෙන් රවට්ටන්නට පුළුවන්, ගොනාට අන්දවන්නට පුළුවන් වචනය තමයි ආදරය. ආදරය තුල ආත්මార్థකාමීකම මමත්වය කියන ඒ සංකල්පය තියෙන්නට බැහැ. එනිසායි උන්වහන්සේ කියන්නේ තමකම නසා කුරුසය දරා මානු වෙන්නටයි කියලා. මේකට හොඳම උදාහරණය තමයි කල්කටාවේ සාන්ත තෙරේසා මෞතුමියගේ ජීවිත රටාව. ඇය ඉපදුනේ ඉන්දියාවේ නෙවෙයි වෙනත් රටක. බොහොම පරාර්ථකාමී ජීවිත ක්‍රමවේදයක් අනුසාර කරමින් ඇය ඉන්දියාවට ඇවිල්ලා කවුරුවත් ගණන් ගත්තේ නැති හැමෝම ප්‍රතික්ෂේප කරපු ඒ මිනිස්සු වෙනුවෙන් මහා පුදුමාකාර ජීවිත රටාවක් අරගෙන ගියා. අපි ඇයට කියන සාන්තුවරියක් කියලා. සාන්තුවරියක් වන්නට ඇය ළඟ තිබ්බ සුදුසුකම මොකද්ද? කිසි දෙයක් නෙවෙයි. තමකම නසාගෙන කුරුසය දරාගෙන ස්වාමින් වහන්සේගේ පසුපස්සේ යෑම විතරයි. එනිසා අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම, උන්වහන්සේගේ ආශිර්වාදය අපගේ ජීවිතවලට ඉල්ලලා යාඥා කරමු. ජේසු පිහිටයි.